දැන් බැලුනක්ක ගැන කතා කරද්දී අපි ටෙලිවිෂන් එකේ වාව දකිද්දී ඒ කාලේ වා හරිම ලස්සනයි. ඇයි දැන්? අපි කැසද? දැන් ලස්සනයි තමා මට ඒ වගේ ලස්සන ඉංග්‍රීසි ප්‍රසෙන්ටර් කෙනෙක් තාම මට එහෙම හම්බෙලා නැහැ. ඉංග්‍රීසි ප්‍රසෙන්ටින් නේ මම සජීවීව මම දකින්නේ 1967 මගේ පළවෙනි මෑව දකින පළවෙනි අවස්ථාව. හොඳද? යම් ගුවන් විදුලි වැඩසටහනකට මම ගිහිල්ලා සහභාගී වුණා. මම පොඩි, ඒ කියන්නේ පොඩි කියන්නේ මම දැන්ට වඩා කි පොඩි. අපි එහෙම හිතමුකෝ. හරිද? ඒ කියන්නේ මම තාම සංගීත ශාස්ත්‍රයේ මම එන්න ඔන්න මෙන්න මගේ මම වාඩි වෙලා ඉන්නවා. දැන් ස්ටුඩියෝ එකේ ඇතුලේ අම්මයි මමයි වාඩි වෙලා ඉන්නවා. මගේ බාර එනකන් කොමාරිනේ කණ්ඩායම වල ස්පිට් ෆයර්ස් කණ්ඩායම ඇවිල්ලා දැන් ඒගොල්ලෝ සවුන්ඩ් චෙක් කරලා ඔක්කොම කරලා බැලන්ස් කරලා බලාගෙන ඉන්නවා. මේ ගායිකාව තාම නැහැ. කණ්ඩායමේ ගායිකාව තාම නැහැ. ගායිකාව ආවා. ඇවිල්ලා ඒ දොර ඇරලා මම හිටියේ එතනම වාඩි වෙලා මම හැරිලා බලනකොට මම දැක්කේ ධනුෂ්ක සොෆියා ලෝරෙන්නේ. සොෆියා ලෝරෙන්ගේ හැඩහුරුකම් තියෙන ඒ ලස්සන ග්‍රීක් ගොඩස් කෙනෙක් වගේ කොණ්ඩ උඩට දාලා බොටල් ග්‍රීන් පොඩ මවන්නේ එක බොටල් ග්‍රීන් බෙල් බොටම් සූට් එකක් ඇඳපු කාන්තාවක් ඇතුළු වුණා. එදා තමයි මම අඳුරගත්තේ මෑ තමයි ඩැල්රින් ආනෝඩ කියලා. එතකොට එයා නෝනා මේ මම හිතන්නේ පිටරටින් ආපු අලුත. එය ගායනා කෙරුවෙත් බටහිර ගීතයක් ලුලු කියන ගායිකාවගේ ගීතයක් ඇය ගායනා කරනවා අද වගේ මතකයි. ඇය ඒ වේදිකාව හසුරපු විදිය මම දැකලා මට ඇතිවෙච්ච ඒ ආසාව තමයි මම ඉෂ්ට කරගත්තේ. ඒ නිසා ක්‍රෙඩිට් එකක් තියෙනවා නම් ඇයට ඒ ක්‍රෙඩිට් එක යන්න. දැල්දීන් තමයි ටැලන්ට් කොන්ටෙස්ට් එකේ ජජ් කෙනෙක්. ජජ් කෙනෙක්. අපි දෙන්නා. ඔව්. නමුත් මමත් ඒ දවස් ජජ් කරන්නේ දවස් මම අවුරුදු 18යි. ඕගලන්වත් ඒ ළඟටමයි ආවා. ඔව්. ඔව්. දාසයමාරයි. දාසයමාරයි. හරි ප්‍රතිපජාග්‍රාකයන් බී කරන ලංකාවේ සුශාලතම ජයමල්ල. ඩයලොග් මෙගවාසනා.